සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඉතින් පහසුවක් සඳහා මම මේ 103 වර්ගය ප්‍රසාරණය කරලා පෙන්නන්නම්. එහෙනම් දැන් 103 වර්ගය ලියලා පෙන්නන්නම් ඔය වර්ග ප්‍රකාශනයේක වර්ග ආයතයක් ලෙස. 103 මම ලියනවා 100 එකතු කිරීම 3 කියලා. එහි කිසිදු වැරද්දක් නැහැ. 100 3ක් එකතු කරාම 103 එන නිසා. මම වෙන වෙනම වර්ග කරනවා නම් 100 වර්ගය ධන 3 වරක් 100 300යි ඒක දෙකෙන් ගුණ කරාම 600යි. ඒ වගේම 3 වර්ගය 900යි. 100 වර්ගය කියලා කියන්නේ 100යි තවත් i බිංදු දෙකක් ලියවිය යුතුයි. මොකද බිංදු හතරක් එන නිසා. ධන 600 ධන 900. ඉතින් මේවන් එකතු කරනවා නම් 10609ක් විදියට අවසාන පිළිතුර ලියන්න පුළුවන්. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට යම්කිසි ප්‍රකාශනයක වර්ගය පහසු නම් ගන්න මෙන්න මේ වර්ග ආයතයක් ලෙස ලිවීමෙන් පහසුවෙන්ම ඒ වර්ගය හොයාගන්න පුළුවන් කියලා තේරුම් ගත්තා. ඉතින් ඔන්න ඔක තමයි අපි 10 ශ්‍රේණීදී අපිට ගණන් ගන්න තිබ්බේ. ඒ මතකයත් එක්ක අපි දැන් යමු අලුත් පාඩමට අලුත් කොටසට 11 ශ්‍රේණීදී කතා කරන්න තියෙන මාතෘකාව ගැන. ඉතින් අපි A දෙන B ගේ වර්ගය කතා කරා නම් දැන් අපිට තියෙනවා A දෙන B ගේ ඝනයක ප්‍රසාරණයක් කතා කරන්න. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද A දෙන B ගේ ඝනයක් කතා කරන්නේ කියලා. හොඳයි එහෙමනම් අපි දැන් බලමු x ධන y ගේ සම්පූර්ණ ඝනයක ප්‍රසාරණයක් අරගෙන x ධන y ගේ සම්පූර්ණ ඝනයක ප්‍රසාරණයක් අපිට ලියන්න පුළුවන් නේද x ධන y වතාවක් x ධන y ගේ වර්ගය කියලා. මොකද මේ නිරූපණය වෙන්නේ නැවතත් x ධන y ගේ ඝනයක් නිසා. ඉතින් අපිට ඒත් එහෙම ලියන්න පුළුවන් නම් එයා මම මේ විදිහට ලියලා බලන්නම්. x ධන y වතාවක් x ධන y ගේ ප්‍රසාරණය අපි දන්නවා. එහෙනම් x වර්ගය ධන 2xy ධන y වර්ගය කියලා අපි දන්නවා. හරි. එහෙමනම් දැන් තියෙන පද දෙක ගුණිතයක්. එයා අපි ගුණ කරලා බලමු කොහොමද මෙයා එන්නේ කියලා. එහෙනම් මෙයා මෙයාගෙන් ගුණ කිරීමත් මෙයා මෙයාගෙන් ගුණ කිරීමත් මෙයා මෙයාගෙන් ගුණ කිරීමත් අවශ්‍යයි. ඒ වගේම මේ පදය මෙයාගෙන් මේ පදය මෙයාගෙන් මේ පදයේ මෙයාගින් වරහන් සහිත පද ගුණ කිරීමේදී අපි එහෙම දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. x x ගෙන් ගුණ කිරීමෙන් x ඝනය ලැබීමත් එකතු කිරීම 2x වර්ග y ලෙස ලැබීමත් එකතු කිරීම xy වර්ග ලෙස ලැබීමත් ඔබට පෙන්වුම් කරනවා ඇති. නැවතත් මෙම පදයෙන් අපිට ලැබෙනවා ධන x වර්ග y ධන 2xy වර්ග ධන y වල ඝනය කියලා. ඉතින් මේ පද ටික තවදුරටත් සුළු කරලා බලමු. මේ පද ටික සුළු කරාට පස්සේ මට x ඝනය පද එහෙම ලියන්න පුළුවන් x වල ඝනය කියලා. ඒ වගේම x වර්ග y ධන x වර්ග y කියලා කියන්නේ ඊතර 2 ධන 1 කියන්නේ 3යි. 3x වර්ග y කියලා ලියන්න පුළුවන්. එකතු කිරීම 3y වර්ග x එකතු කිරීම y වල ඝනය කියලා ලියන්න පුළුවන්. එහෙමනම් යම් කිසි කෙනෙක්ට අවශ්‍ය නම් මෙන්න මේ ප්‍රකාශනය අපිට පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. x ධන y ගේ සම්පූර්ණ ඝනය ප්‍රකාශනය එකපාරින් ලියන්න අවශ්‍ය නම් x වල ඝනය ධන 3 වතාවක් x වර්ග y ධන 3 වතාවක් xy වර්ග ධන y ඝනය කියලා ලියන්න පුළුවන්. එතකොට ඝනයන් දෙක අවසාන සමූලට එද්දි 3 වතාවක් x වර්ග y 3 වතාවක් y වර්ග x කියන එක තමයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒක තමයි අපිට මේ සාකච්ඡා කරන්න තිබ්බේ. එහෙ තවදුරටත් විස්තර කරලා තියෙනවා නම් m ධන n වලටත් විස්තර කරලා තියෙනවා. m ඝනය ධන 3යි m වර්ග n ධන 3යි m n වර්ග ධන n ඝනය කියලා මේ විස්තර කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් x ධන y ගැන කතා කරා x ධන y ගැන කතා කරමු. x ධන y ගේ ඝනය ප්‍රසාරණයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ධන ඍණ වෙනස් වෙන තැන එකම තැන තියෙන්නේ. හොඳට මතක තියාගන්න ධන ඍණ ආකාරයට හොඳට මතක තියාගන්න ධන ඍණ ආකාරයට ධන ඍණ ආකාරයට අන්‍යක ආකාරයට මතක තියාගන්න. එතකොට x ඍණ y ගේ ඝනය ප්‍රසාරණය ඝනය ගැන කතා කරද්දී අපි මේ කියන්න පුළුවන් x වල ඝනය ඍණ x වර්ග y ධන සමා වෙන 3x වර්ග y ධන 3i
y වර්ග x ඍණ y වල ගණය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේක ගැන කතා කරන්න තිබ්බේ. ඉතින් x ධන y ගේ ගණයත් x ඍණ y ගේ ගණයත් ප්‍රසාරණය ඒ විදිහට වෙද්දී 6යි 1 අභ්‍යාසය අපි කරලා බලමු කොහොමද හොඳින්ම මේ සම්බන්ධව තීරුම් ගැනීමක් කරගන්නේ කියලා. ඉතින් අපිට තියෙනවා x ධන 3 ප්‍රසාරණයක් පෙන්눔 කරලා. x ධන 3 ප්‍රසාරණය අපිට හිස්ටන් පුරවන්න විතරයි ඉතිරි කරලා තියෙන්නේ. ඉතින් x ධන 3 ප්‍රසාරණය ගැන කතා කරනවා නම් x වල ඝනය ධන 3වතාවක් x වල මම උඩින් ලියලා තියන්නම්. ඇත්තරම a ධන b ගේ ප්‍රසාරණය සහ a ධන b ගේ ප්‍රසාරණය a ධන b වල ඝනයේ ප්‍රසාරණය ලියනවා නම් අපිට ලියන්න පුළුවන් a වල ඝනය ධන 3i a වර්ග b ධන 3i ab වර්ග ධන b වල ඝනය කියලා. තවත් විදිහකින් කියනවා නම් a ඍණ b ගේ ඝනය ප්‍රසාරණය අහනවා නම් a වල ඝනය ධන සමාන ඍණ 3i a වර්ග b ධන 3i b වර්ග a ඍණ b වල ඝනය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දෙක භාවිතයෙන් අපි මේ ටික හදන්න සූදානම් වෙමු. ඉතින් මෙතනදි කතා කරන්නේ විදිහත් එක x ධන 3ේ ඝනය ගැන කතා කරද්දී x වල ඝනය 3 වතාවක් මේ දෙන්නගේ ගුණිතය. ඉතින් 3 වරක් 3 9යි 9යි x වර්ග කියලා මෙතනින් ලියන්න පුළුවන්. ධන මෙතනත් එහෙමයි 3 වරක් 3 වතාවක් 3 වර්ගය 9යි 9 වරක් 3 27යි x කියලා මේ හිස්තැනට ලියන්න පුළුවන්. ධන 27 කියලා ලියන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මෙතනටත් එන්න තියෙන්නේ. y වල ඝනය ධන 3 වතාවක් y වතාවක් 2 ධන y වල වර්ගය වතාවක් 2 ධන 3 වතාවක් y වතාවක් 2 වර්ගය 4යි ධන 2 ගණය. ඉතින් මේක විස්තර කරලා තියෙනවා නම් මේ පොටුව තමයි අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එතකොට මේ කොටුව කියලා කියන 4 වරක් 3 12යි y y y වල ඝනය සමාන 2 ගණය 2 ගණය කියලා කියන්නේ 8යි. කියලදායි මෙතන දාන්නේ. හරි. ඒ විදිහටම a ඍණ 5 ඝනය. a ඍණ 5 ඝනය ගැන කතා කරද්දී a වල ඝනය ඒ විදිහට ඇවිල්ලා a වල ඝනය. ඉතින් මේ පදය ගුණ කරලා මෙතෙන්ට දාමු. 5 වරක් 3 15යි ඍණ 15යි a වර්ග. ඍණ තියෙනව කොහොමත් 15යි a වර්ග. ධන ඍණ 5 වර්ගය අපිට දාන්න වෙනවා ධන ධන කියලා 5 5 25යි 25 3 75යි a කියලා මෙතෙන්ට දාන්න පුළුවන් ඍණ 125. මේ ගැන කතා කරොත් 3 ධන t ගේ ඝනය. ඉතින් 3 ඝනය අපිට මෙහෙම ලියන්න පුළුවන් 3 ඝනය ධන 3 වතාවක් 3 වර්ගය t 3 වතාවක් 3 වතාවක් t වල වර්ගය t වල ඝනය කියලා. ඉතින් 3 වර්ගය 9 හැම දාලා ධන මෙතෙන්ට එනවා අවසාන පදයේ වෙන මෙන්න මේ පදයේ 3 වරක් 3 9යි t වර්ග කියලා 9යි t වර්ග ධන t ඝනය කියලා. ඉතින් x ඍණ 2 සම්පූර්ණ ඝනය ගැන කතා කරද්දී x වල ඝනය අඩු කිරීම තුන x ඝනය ධන 3 වතාවක් x වල වර්ග වතාවක් ඍණ 2 ධන 3 වතාවක් x වතාවක් ඍණ 2 වර්ග ධන 2 ඝනය කියලා ලියන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරද්දී x වල ඝනය ඍණ අපිට ලියන්න පුළුවන් මෙයා 2 වරක් 3 6යි 6යි x වර්ග ධන 12යි x ඍණ
දෙකේ තුන්වෙනි බලය කියලා කියන්නේ 8යි. ඔන්න ඔය විදිහට තමයි මෙයාව පුරවන්න තිබ්බේ. ඉතින් දැන් අපි ප්‍රසාරණය කරලා බලමු m ධන 2 වර්ගයත් කොහොමද ඒ ටික වෙන්නේ කියලා. ඉතින් අපි m ධන 2 ඝනය තුන්වෙනි බලය m ධන 2 තුන්වෙනි බලය කියලා ලියන්න. එයා මම ප්‍රසාරණය කරලා බලන්න. මුල් පදයේ වර්ගය m සමාන ඝනය m ඝනය ධන 2m වර්ග ධන 4m ධන 8 කියලා ලියන්න පුළුවන්. x ධන 4 වර්ග සමාන ඝනය සමානයි x වල ඝනය ධන 4x වල වර්ගය ධන 16x ධන 4 තුන්වෙනි බලය 4ක් 4 16යි 16ක් 4 64යි කියලා ලියන්න පුළුවන්. හරි. අපි b ඍණ 2 වර්ගය බලමු. b ඍණ 2 සම්පූර්ණ ඝනය. b ඍණ 2 සම්පූර්ණ ඝනය බැලුවොත් b වල ඝනය අඩු කිරීම 2b වර්ග එකතු කිරීම 4b එක සමාන අඩු කිරීම 2 ඝනය කියන්නේ 8යි කියලා ලියන්න පුළුවන්. t ඍණ 10 ඝනය t ඍණ 10 ඝනය බලය ගැන කතා කරොත් t වල ඝනය අඩු කිරීම 10යි t වල වර්ගය එකතු කිරීම CI T අඩු කිරීම 1000 P ධන 5 ධන P ගේ ඝනය 5 ධන P ගේ ඝනය ගැන කතා කරද්දී 5 ඝනය යන්නේ 125යි ධන 25යි P ධන 5යි P වර්ග ධන P ගණය කියලා ලියන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟ එක 6 ධන K ගේ ඝනය 6 ධන K ගේ සම්පූර්ණ ඝනය. 6 ධන K ගේ සම්පූර්ණ ඝනය මට ලියන්න පුළුවන් 6 ඝනය 6 වරක් 6 36යි 36 වරක් 6 අපිට 216ක් කියලා ලියන්න පුළුවන්. 216 ධන 36i k ධන 6i k වර්ග ධන k ඝනය කියලා ලියන්න පුළුවන්. 1 ධන b ගේ ඝනය 1 ධන b ගේ ඝනය ලිව්වට පස්සේ අපිට ලියන්න පුළුවන් 1 ඝනය ධන 3i b ධන 3i b වල වර්ගය ධන b වල ඝනය කියලා. හරි. 2 ඍණ p වල ඝනය ගැන කතා කරොත් 2 ඍණ p වල ඝනය සමාන වෙනවා 2 ඝනය වෙන 8ට අඩු කිරීම 3 වතාවක් 2k වර්ගය 4යි 4 රත් 3 12යි p එකතු කිරීම 3 වතාවක් 2 6යි p වර්ග ධන p වල ඝනය කියලා ලියන්න පුළුවන්. 9 ඍණ t වල ඝනය ගැන කතා කරොත් 9 ඍණ t වල ඝනය කියන්නේ 9 ඝනය නම්බර 9 81යි 81 වරක් 9 820 9යි. අඩු කිරීම 9 වර්ගය 81යි 81 ඒවා 3ක් 243යි t ධන නම්බර 2 18යි ධන නම්බර 3 සමාන 27යි t වල වර්ගය ධන සමාන
rina t wala ganaya kiyala liyanna puluwa e widiyata api ithuru tikat balamu man me wage prakashanayak karan balanna 3x dana 4y wala sampurna ganaya ehemanam mema prakashane sampurna ganaya wana 3^3 9^3 27x wala ganaya ekathu kirima මෙයාගේ වර්ගය 9යි x වර්ග 4ෙන් ගුණ කරාම 9වරක් 4 36යි x වර්ග y එකතු කිරීම මෙයාගේ වර්ගය මෙයා වර්ග කරාම 4ක් 4 16යි y වර්ග 3ෙන් ගුණ කරාම 48යි x y වර්ග ධන 16යි සමාන වෙන 4 4 3 64යි 4ක් 4 16 16වරක් 4 64යි y වල ගණය කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔන්නෝක තමයි අපිට සාකච්ඡා කරන්න තිබ්බේ ඔය යටතේ. අපි තව තුන්වෙනි අභ්‍යාසයටත් ගිහිල්ලා බලමු. තව දුරටත් පද දෙකක් ගණයකින් ප්‍රසාරණය කළාට පස්සේ කොහොමද වෙන්නේ කියලා. පහත දැක්වෙන්නේ එක් එක් වීජ ප්‍රකාශනයේ දීපද ප්‍රකාශනයේක ගණිතයක් ලෙස ලියා දක්වන්න කියලා දැන් කියනවා. ඉතින් දැන් අපි බලමු a ධන A ganaya dana 3a warga b dana 3a b warga dana b ganaya api dannawa kohomad me tiyenne a dana b ge sampurna ganayak kiyala meya gena katha ganna ona me tiyenne x dana 2 sampurna ganayak kiyala meya gena katha ganna ona me tiyenne 1 dana x ge sampurna ganayak kiyala me gena katha ganna ona me tiyenne sirina d ge sampurna ganayak kiyala me gena katha ganna ona me tiyenne y Rina tisai kele kene hai gana mule nisa, kene hai ora kai tisai ora kare ta hai desi eta se nisa, wai rina hai sampuna gane kere liana pulua, me kene kata kalo heta hatere kere kene hatere gane weni bali e rina eksela sampuna gane kere liana pulua. හොඳයි එහෙනම් අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග ඒකක A දන 5 බැගින් වූ ඝනකයකි. එහි පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියා එම ප්‍රකාශනය ප්‍රසාරණය කර දක්වන්න කියලා කියනවා. ඉතින් රූපයේ දැක්වෙන්නේ පැත්තක දිග A දන 5 බැගින් වූ ඝනකාභයක්ලු එහි පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියලා එම ප්‍රකාශනය ප්‍රසාරණය කර දක්වන්න කියලා කියනවා. හරි. අපි දන්නවා ඝනකාභය සර් ඝනකයක පරිමාවක් නම් අවශ්‍ය දිග පළල උස ගුණ කිරීමෙන් ප්‍රමාණවත් වෙනවා කියලා. ඉතින් දිග වෙනුවට a දන 5 දාන්න පුළුවන් පළල වෙනුවට a දන 5 දාන්න පුළුවන් උස වෙනුවටත් a දන 5 දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ a දන 5 සම්පූර්ණ ඝනයක් කියලා ලියන්න පුළුවන්. ඉතින් a දන 5 සම්පූර්ණ ඝනයක් නම් ලියන්නේ අපිට ඒ ප්‍රසාරණය කරන්න නම් අවශ්‍ය අපි මෙයා ලියමු a වල සම්පූර්ණ ඝනය එකතු කිරීම 3 වතාවක් a වර්ග 5 ඒ කියන්නේ 3 වරක් 5 15යි a වර්ගය ධන 3 වතාවක් a වතාවක් 5 වර්ග 25 එහෙනම් 25 25^3 = 75යි a දන 5 ගණය කියලා කියන්නේ 125යි. ඉතින් a දන 5 ගණය ප්‍රසාරණය කරාම පිළිතුරක් විදියට ආවේ මෙන්න මෙයාව. x දන 3 ගණය ප්‍රසාරණය කොට x සමානයි 2 x සමානයි 4 අවස්ථා සඳහා පිළිතුර සත්‍යාපනය කරන්න කියලා මට කියනවා. එතකොට x දන 3 ඝනයක් නම් මම ප්‍රසාරණය කළ යුත්තේ මම එයා ප්‍රසාරණය කරාම මේ විදියට ලියන්නම් x වල ඝනය දන 3 වතාවක් x වර්ග 3 කියලා කියන්නේ 9යි x වල වර්ගය දන 3 වතාවක් x වල වර්ගය x වතාවක් 3 වර්ගය කියලා කියන්නේ 3 වර්ගය 9යි නම්බරත් 3 27යි x දන 9 ගණයේ කියලා කියන්නේ 3 ගණයේ කියලා කියන්නේ 3^3 9 9^3 27යි කියන එක. දැන් මෙයා බලමු x = 2 විට සත්‍යයක් වෙනවද කියලා.
x සමානයි 2 විදියට දැම්මොත් 2 ධන 3 3 ගණය. ඒ කියන්නේ එක පැත්තකට එනවා 2 ධන 3 ගණය විදියට මේ පැත්තට එනවා 2 ගණය ධන නම්බරක් 2 වර්ගය ධන 27 වරක් 2 ධන 27 කියලා. 2 ධන 3 කියන්නේ 5යි. 5 ගණය කියලා කියන්නේ 125යි. එයා මේ පැත්තට සත්‍ය වෙනවාද කියලා බලමු. 2 ගණය 8යි ධන 2 වරක් 4 4 2 16යි 16 යන වල 9 කියලා කියන්නේ 36යි ධන 54 2 කියන්නේ 24 2 කියන්නේ 54 ධන 27. බලමු මේ සත්‍ය වෙනවාද කියලා. මෙයා 125ක් බවට පත් වෙද්දී මෙතන එකතුව අපිට දන්න පුළුවන් මේ 36ත් 54ට එකතු කරාම 60යි 30යි 90යි 90යි හරියටම 125ක් පෙන්නුම් කරනවා. 1 සමානයි 1. එහෙමනම් x සමානයි 2 වෙන විට මෙයා සත්‍යාපනය වෙනවා. දැන් අපි බලමු x සමානයි 4 වෙන විටත් මෙයා සත්‍යාපනය වෙනවාද කියලා x වෙනුවට 4 ආදේශ කරලා. ඉතින් x වෙනුවට 4 ආදේශ නම් කරන්නේ 4 ධන 3 ගණය සමාන වෙනවා. මම x වෙනුවට 4 දැමම 4 ගණය ධන 9 වතාවක් 4 වර්ගය කියන්නේ ධන 27 7 වතාවක් 4 ධන 27 කියලා ලියන්න පුළුවන්. 4ත් 3ත් 7යි 7යි 7 ගණය අපිට ලියන්න පුළුවන් 343ක් කියලා. ඒ වගේම 4 ගණය 4 ගණය කියලා කියන 4 4 16යි 16 වරක් 4 64ක් විදිහට අපිට ලියද්දී ධන 4 වර්ගය 16යි 16 ව 9 144යි 27 වරක් 4 108ක් ඒ වගේම 27යි. එතකොට 343 මගේ වමාත පැත්තේදී මේ පැත්තේ එකතු විදියට මට එන්නේ 343ම තමයි. 1 සමානයි 1යි. එහෙමනම් x සමානයි 4 අවස්ථාවටත් මේ සත්‍යාපනය වෙනවා කියලා අපිට පෙන්වුම් කරනවා. ඉතින් 6 වෙනි ගාන ගැන කතා කරනවා නම් ඝනායිත පිළිබඳ දැනුම භාවිතයෙන් දියති සංඛ්‍යාත්මක ප්‍රකාශනවල අගය සොයන්නේ කියලා අපිට කියනවා. අපිට දීලා තියෙනවා 64 වෙන 3 වතාවක් 16 ගුණ කිරීම 3 ධන 3 වතාවක් 4 ගුණ කිරීම 9 ඍණ 27. මෙයා මට ලියන්න පුළුවන් මේ ඝනායිත වල දැනුම භාවිතයෙන් 64 කියලා කියන්නේ 4ේ ඝන බලය එනං 4 අඩු කිරීම 27 කියලා කියන්නේ 3ේ ඝන බලය. එහෙමනම් 4ේ 4 ඍණ 3ේ ඝන බලය මම ප්‍රසාරණය කරලා ලිව්වොත් ඇත්තටම මේ විදිහට තමයි පෙන්වන්න කරන්නේ. 4ක් 4 16 16 වරක් 4 23යි 64යි. ඒ වගේම 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියන ප්‍රකාශයෙන් අනුකූලව. ඉතින් 4ෙන් එකක් ගියාම 4ෙන් 3ක් ගියාම 1යි. 1ේ ඝනය 1ම තමයි. එහෙනම් මෙහි පිළිතුර විදියට 1මට ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේම බලාපොරොත්තු වෙනවා තවත් ප්‍රකාශනයක් තියෙනවා. ඇත්තටම මේ සම්බන්ධව ගැන කතා කරත් මේ තියෙන්නේ 216 සහ 125ේ ඝන මූලයන්ගේ අන්තරය. ඉතින් 216 කියලා කියන්නේ 6ේ ඝනය. ඒ නිසා මම මෙයා ලියනවා 6 අඩු කිරීම 125 කියලා කියන්නේ 5ේ ඝනය 6 ඍණ 5ේ ඝන බලය කියලා. ඉතින් එයා ප්‍රසාරණය කරා මෙන්න මෙයා නම් මම මෙයා සුළු කරලා ලියන්නම්. 6ෙන් 1ක් 5ෙන් 5ක් ගියාම 1යි 1ේ ඝනය 1ේ ඝනය කියන්නේ 1ම තමයි. ඉතින් අවසාන පිළිතුර විදියට මට 1ම තමයි ලැබුණේ. ඉතින් 7 වෙනි ගානත් සාකච්ඡා කරොත් 5ට දැක්වෙන 1 අගය දීපද ප්‍රකාශනයක ඝනායිතයක් ලෙස ලියා සොයන්න කියලා කියනවා. 21 බොහෝ දුරට ඔබට අපහසු වෙයි ඝන ප්‍රසාරණයක් කිරීම එක. නමුත් අපි ඒ පහසුව සඳහා අපි දන්නා අගයන් දෙකක එකතුවක් විදියට ලියාගමු. මම 21 ලියා ගන්නම් 20 ධන 1 විදියට 20 ධන 1ේ ඝනයක් විදියට. එහෙමනම් 20ේ ඝනය ධන 3 වතාවක් 20ේ වර්ගය 1. ඉතින් 23 වතාවක් 20ේ වර්ගය කියන්නේ 20ේ වර්ගය 400යි. 400 ව 3ක් 1200යි. 1201 ගුණ කරාම 1200ම තමයි. ඒ වගේම 3 වතාවක් 1ේ වර්ගය 1යි. 20 3 ඒතර 60ක් විදිහට මෙයා දාන්න පුළුවන් ධන 1.
20 වර්ගයේ විදියට අපිට ලියන්න 20 ගණය කියලා කියන්නේ 8යි තව බිංදු 1 2 3ක් ලියන්න පුළුවන් 1260 60ක් සහ 1ක්. ඉතින් මට මෙයා ලියන්න පුළුවන් 9261ක් විදියට. ඒ විදියට මම බලමු 102 ගණ බලයත් ප්‍රසාරණය කරලා 102 ගණය මට මෙයා ලියන්න පුළුවන් 100 එකතු කිරීම 2 ගණයක් විදියට. ඉතින් එහෙනම් ගණයක ප්‍රසාරණය ප්‍රයෝගික කරගනිමින් මම මෙයා ලියන්නම් 100 ගණය එකතු කිරීම 3 වතාවක් 100 වර්ගය වතාවක් 2 3 වරක් 2 කියලා කියන්නේ 6යි 6 වතාවක් 100 වර්ගය ධන 3 වතාවක් 300යි 300 වතාවක් 2 වර්ගය ධන 2 ගණය කියන්නේ 8යි. ඉතින් මට මෙයා ලියන්න පුළුවන් 1 බිංදු 6ක් කියලා 100 ගණයේ විදියට. එහෙනම් 1 බිංදු 6යි ධන 6යි බිංදු 4යි ධන 4 3 12යි බිංදු 2යි ධන 8 කියලා ලියන්න පුළුවන්. ඉතින් මෙයා අපි එකතු කරලා බලමු. මට එයා ලියන්න පුළුවන් 1,061,208ක් කියලා. ඒ විදිහට 17 ගණනත් 98 ගණනත් ප්‍රසාරණය කරලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් ඉතිරි අභ්‍යාස දෙකිනුත් සාකච්ඡා කරන්න තිබ්බේ ඒ වගේ මාතෘකාවක් සම්බන්ධවම තමයි. ඉතින් ඊට පස්සේ තියෙනවා පැත්තක දිග 2යි ඒරින 5 සෙන්ටිමීටර ඝනකයක පරිමාව ඒ ඇසුරින් සොයන්න කියලා. ඝනකයක පරිමාව අපි දන්නවා දිග පළල උසකේ ගුණ කරාම එනවා කියලා. නමුත් ඝනකයක පැත්තක දිගයන් සමාන නිසා මට මෙයා ලියන්න පුළුවන් 2යි ඒරින 5 සම්පූර්ණ ඝනයක් විදියට. එහෙමනම් මෙයා පද තුනක් විදියට ගුණ කරන්න ප්‍රමාණවත්. නමුත් අපි දන්නවා ඝනායතයක ප්‍රසාරණය කොහොමද කියලා. ඉතින් ඒක අපිට ලියන්න පුළුවන් 2යි ඒ වල ඝනය අඩු කිරීම 3 වතාවක් 4යි ඒ වර්ග ගුණ කිරීම 5 එකතු කිරීම 3 වතාවක් 2යි ඒ ගුණ කිරීම 25 අඩු කිරීම 125 කියලා. ඉතින් මම මෙයා තවදුරටත් සිල් කරොත් 2 ගණය 8යි ඒ වල ගණය අඩු කිරීම 4 වරක් 3 12යි 12 වරක් 5 60යි ඒ වල වර්ගය එකතු කිරීම 3 වරක් 2 6යි 6 වරක් 25 කියන්නේ 150යි ඒ අඩු කිරීම 125 කියලා ලියන්න පුළුවන්. එහෙමනම් ওই පැත්තක දිග 2යි ඒරින 5 වෙච්ච ඝනකයක පරිමාව මට මෙන්න මේ විදිහට ලියන්න පෙන්නුම් කරන්න පුළුවන්. ඉතින් 9 වෙනි ගණනත් මම හදන්නම්. හදුවර පස්සේ තේරෙවි ඔයගලන්ට මොකද්ද මේ අපි ඇත්තට මේ සාකච්ඡා කරේ කියලා. x ඝනය ඍණ 3 y x වර්ග y ධන x 3 x y වර්ග ඍණ y ඝනය යන ඝනායතයක් ලෙස ලියා දක්වා එනයින් 25 ඝනය අඩු කිරීම 3 වතාවක් 25 වර්ගය ගුණ කිරීම 23 ධන 3 වතාවක් 25 ගුණ කිරීම 23 වර්ගය අඩු කිරීම 23 ඝනය ඉලිය අගය සොයන්න කියලා කියනවා. ඉතින් දැන් අපිට පෙන්눔 කරනවත ඇත්තේ මේ මොකද්ද මේ ලියලා තියෙන්නේ. දැන් අපි මේ ඇත්තට මෙච්චරලා සාකච්ඡා කරපු ප්‍රකාශනයක්ම නේද මේ තියෙන්නේ කියලා. මහා පරිමාණ ප්‍රකාශනයක් වගේ දුරින් පෙන්නට මෙය අපිට තවදුරටත් සිදු කරන්න පුළුවන් සීමාවේ තියෙනවා කියන එක තේරෙනවා ඇති. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම 25යේ ඝනය මේ x වෙනුවට දාලා තියෙන්නේ 25 y වෙනුවට දාලා තියෙන්නේ 23 නේද? මෙය එයා එය නේද මේ පැහැදිලිව පෙන්눔 කරලා තියෙන්නේ. ඉතින් ඝනායතයක ප්‍රවෘතියක් ලෙස ලියා අපිට අගය සොයන්න කියලා තමයි කියන්නේ. ඉතින් මම මෙයා පහසියෙන්ම ලියන්නම් 25 අඩු කරන්නම් 23 ඒ වගේම එයාගේ ඝනය කියලා. ඉතින් 25න් 23ක් ගියාට පස්සේ පහසියෙම මට දෙකක් එනවා. දෙකේ ඝනය කියන්නේ දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි කියලා. මෙන්න මෙහි පිළිතුර මහා විශාල අගයක් වගේ පෙවුනත් අපිට පහසියෙම 8යි කියලා ගන්න පුළුවන් ওই ඝනායතයක වර්ගය.
මේ ප්‍රසාරණේ. ඉතින් 10 ශ්‍රේණිය අපිට ඔන්න ඔක තමයි සමා වෙන්නේ 11 ශ්‍රේණිය ඔක තමයි අපිට කතා කරන්න තිබ්බේ 10 ශ්‍රේණියේ දැනුමත් භාවිතයෙන්. 10 ශ්‍රේණිය අපිට තිබ්බා යම් කිසි පද දෙකක වර්ගයක් ප්‍රසාරණය කරන විදිය සාකච්ඡා කරන්න. දැන් අපිට තිබ්බා 11 ශ්‍රේණියේ පද දෙකක ඝන ප්‍රසාරණය මොකක්ද වෙන්නේ කියලා සාකච්ඡා කරන්න. ඉතින් ඒ දැනුමත් මේ දැනුමත් භාවිතා කරගෙන ඔබට තේරෙනවා ඇති පුතේ දැන් ඔබ ඉන්නේ 11 ශ්‍රේණියේ ඔබ දැන් විභාග කඩේමක ඉන්න කෙනෙක් බොහෝ දුරට මේ වීඩියෝ එක බලනවා නම් ඔබට තියෙන බොහෝ දුරට කෙටි කාලයක් ඇත්තේ ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට ඉතින් සාමාන්‍ය පෙළ විභාගය ගැන කතා කරද්දී ඒ සඳහා අත්‍යවශ්‍යම කොටසක් තමයි මේ වර්ග කියන්නේ පද දෙකක වර්ගය සහ පද දෙකක ඝනය ප්‍රසාරණය ඇත්තිශයෙන්ම වැදගත් වෙනවා. ඒ සාමාන්‍ය පෙළෙන් නිමා වෙන්නේ නැහැ. උසස් පෙළදී වෙනම පාඩමක් ඔබ සංයුක්ත ගණිතය ඉගෙන ගන්නවා නම් උසස් පෙළේදී වෙනම පාඩමක් බහුපද කියන පාඩම යටතේ සහ වර්ගජ ප්‍රකාශන කියන පාඩම යටතේම ඔබට මේ සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන් ඊට වඩා වැඩි තුල පුළුල් අධ්‍යනයක්. ඉතින් ඒත් එක්කම මට කියන්න තියෙන ඉතින් මේ හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම බොහෝ ළමයි පටලවා ගන්න තැනක් තියෙනවා. ධන ඍණ මාරු වෙන අවස්ථා සහ තුනෙන් ගුණ කරන්න තියෙන අවස්ථාවන් අමතක කරන මගහරන අවස්ථා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මම නැවත සාරාංශගත කරණයක් විදියට මෙයා ගැන කතා කරොත් අපි මේ විදියට ලියමු. ඒ ධන B ගේ වර්ගය ලියන්න පුළුවන් ඒ වර්ගය ධන 2යි ඒ B ධන B වර්ගය කියලා. A ඍණ B ගේ වර්ගය ගැන කතා කරොත් අපිට ලියන්න පුළුවන් A වර්ගය ඍණ 2යි AB ධන B වර්ගය කියලා. A ධන B ගේ සම්පූර්ණ ඝනය ගැන කතා කරොත් අපිට ලියන්න පුළුවන් A ඝනය ධන 3යි A වර්ග B ධන 3යි AB වර්ග ධන B ඝනය කියලා. ඒ වගේම ඒරින B ගේ සම්පූර්ණ ඝනය ගැන කතා කරනවා නම් අපිට ලියන්න පුළුවන් A වල ඝනය අඩු කිරීම 3යි A වර්ග B එකතු කිරීම 3යි AB වර්ග අඩු කිරීම B වල ඝනය කියලා. ඉතින් ඔන්න ටික තමයි අපි සාරාංශගතව කිව්වොත් මේ පාඩමේ යටතේ කතා කරන්න තිබ්බේ. ඉතින් අපි මේ 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේ යටතේ තමයි මේ සාකච්ඡාව තවදුරටත් කරගෙන ගියේ. ඉතින් ඔබට තව ඉතිරිව තියෙනවා තව අභ්‍යාසයන් ඉතුරු වුණා නම් ඒව සාකච්ඡා කරන්න. යාළුවොත් එක්ක මේ වගේ අධ්‍යයනයක් කරලා බලන්න. ඒ වගේම තව පෙළ පොත් තව පොත්පත් පරිශීලනය කරන්න අධ්‍යාපනය කියලා තියෙන හඹාගෙන යා යුතු දෙයක්. ඒ ඔබ හඹාගෙන යනවා නම් ඔබට අධ්‍යාපනයේ ඉනිපෙත්තටම ගමන් කරන්න පුළුවන් ඒ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් තවදුරටත් මේව සාකච්ඡා කරන්න. ඉතින් අපි මේ කතා කරේ 11 ශ්‍රේණිය 6 වෙනි පාඩම යටතේ මොනවාද අපිට කතා කරන්න තිබ්බේ කියලා. 10 ශ්‍රේණියේ දැනුමත් 11 ශ්‍රේණියේ දැනුමත් අපි තවදුරටත් මතක් කරගත්තා. ඉතින් අද අපි නවතින්න තමයි සූදානම. තවත් පාඩමකින් අපි හමු වෙමු. මේ පාඩම් දෙක ටීච් මී ඔන්ලයින් වැඩසටහනත් එක දිගින් දිගටම ඉන්න කියලා ඉල්ලීමක් කරමින් අද අපි නවතිනවා. 11 ශ්‍රේණියේ තවත් පාඩමක් සමගින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද නවතිනවා. එතෙක් ඔබට සුබ දවසක්.